ඉතින් කොහමද ඔන්න ඉතින් ගොඩක් කාලයකට පස්සේ තමයි මගේ channel එකේ වීඩියෝ එකක් කරන්න හිතුවේ මොකද දන්නවනේ ඉතින් පහුගිය දවස් ටිකේ පහුගිය මාස ටිකේ මම ඉතින් දෙවෙනි බබත් එක්ක pregnant වෙලා හිටියේ pregnant වෙලා ඉන්නකොට ගොඩක් වෙලාවට මුකුත් කරන්න හිතෙන්නේ නැහැ ඒක නිසා තමයි මට වීඩියෝස් කරන්න බැරි වුනේ ඉතින් ඔන්න දැන් මම හිතනවා මට පුළුවන් වෙයි පුළුවන් වෙලාවල් වලදී ඔයගොල්ලන්ට මගේ life experience එකෙන් දේවල් share කරගන්න පුළුවන් වෙයි කියලා ඉතින් අද මම කතා කරන්න යන්නේ බෙන්කුම් binding එක ගැන Momager Magic. Then, පහුගිය දවස් ටිකේ මේ මම Instagram එකේ FB එකේම post කරා පිටුර වගේ pregnancy recovery sessions කියලා. ඉතින් ගොඩාක් අය මට message කළා අහලා තිබුණා මේ මොකද්ද Bengkung binding කියන්නේ මේ මොකද්ද Momager Magic කියන්නේ කියලා ඉතින් ප්‍රශ්න ගොඩාක් අහලා තිබුණා. ඉතින් ඒක නිසා මම හිතුවා 얘ගෙන video එකක් කරන්න ඕනේ කියලා. Right, ඉතින් Momager Magic කියන්නේ ඇත්තටම මේකේ found එක company එකක් මවවරුන් වෙනුවෙන්ම form කරපු company එකක් ඒකේ founder තමයි Sara Elias. ඇයි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී මේ මවවරුන් වෙනුවෙන් මෙවැනි ව්‍යාපාරයක් පටන් ගත්තට. ඉතින් දැන් දෙවන බබා ඉපදුනාට පස්සේ Momager Magic වෙති මට අවස්ථාව ලබා දුන්නා pregnancy recovery sessions 10ක් experience කරන්න. ඉතින් midwife කෙනෙක් එනවා ගෙදරටම. ඇත්තටම මගේ midwife තමයි මට assign කරලා හිටපු midwife තමයි ක්‍රිස්ටිනාය. හරි ෂෝක් මම බොහොම ආදරෙන් මතක් කරනවා ක්‍රිස්ටිනාව. ඉතින් දැන් මගේ C-section delivery එකක් නිසා මට doctor okay කරේ සති දෙකකට පස්සේ තමයි මේ දේ කරන්න. ඉතින් සති දෙකකට පස්සේ අපි දිනයක් වෙන් කරගෙන එතන ඉඳන් දවස් 10ක් එක දිගට ක්‍රිස්ටිනාව අපි ගෙදර. ඉතින් දැන් මේ සෙෂන්ස් වලින් වෙන්නේ ඉස්ලාම හීට් ස්ටෝන් ප්‍රෙසින්. ඒ කියන්නේ මුළු ශරීරෙම මුළු බොඩි එකම රත් කරපු ස්ටෝන් එකෙන් ප්‍රෙස් කරනවා. ඊට පස්සේ හර්බල් ඔයිල් මසාජ් එකක් ෆුල් බොඩි මසාජ් එකක් දෙනවා. ඊට පස්සේ බ්‍රීදින් එක්සර්සයිසස් සහ තව එක්සර්සයිසස් ස්ට්‍රෙචින්ස් වගේක් කරනවා. ඊට පස්සේ ඉතින් ඕන නම් වාෂ් එකක් දානවා නම් එහෙමයි නැත්නම් ඒ ඔයිල් පිටික් ඉන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා නම් එහෙමයි. ඉතින් මට නම් මට මගේ අනිත් වැඩ කටයුතු කරගන්න අමාරු නිසා මේ තෙල් ගාගෙන මම නම් වාෂ් එකක් දාලා ආවට පස්සේ බඩියේ හොඳට ජෙල් එකකුයි ක්‍රීම් එකකුයි අප්ලයි කරලා තමයි ක්‍රිස්ටිනා මේ බෙන්කුම් බයින්ඩින් එක මට දැම්මේ. මං මංගල තියෙනවා දාපු බෙන්කුම් බයින්ඩින් එක. ඒක දාන්න කලින් මං කිව්වනේ ජෙල් එකකුයි ක්‍රීම් එකක් වගේ එකක් අප්ලයි කරලා තමයි දාන්නේ කියලා. ඉතින් ඒ දෙක අප්ලයි කරලා මේ වගේ ටවල්ස් දෙකක් මෙහෙම ඉස්සරහටයි පස්සටයි හොඳට දානවා. ඊට පස්සේ තමයි මේ තමයි බෙන්කුම් බයින්ඩින් එක. මේක මම අයන් කරලා නැහැ. ඒක දානකොට හොඳට අයන් කරලා තමයි දාන්නේ. මේක තමයි කියන්නේ බෙන්කුම් බයින්ඩින් කියලා. ඉතින් මේක හොඳට රැක් කරලා ඊට පස්සේ බොහොම තදට බඩ හොඳට ඇතුල් වෙන ප්‍රෙස් වෙන විදිහට මේක දානවා. ඊට පස්සේ ඒකට උඩින් මෙන්න මේ බෙල්ට් එක දානවා. මේ බෙල්ට් එක කොහොමද ඉතින් කොහොම හරි ඊට පස්සේ දැන් එතකොට ඒක දැම්මට පස්සේ සෙෂන් එක ඉවරයි. පැයකමාරක වගේ කාලයක් තමයි යන්නේ එක සෙෂන් එකකට. ඊට පස්සේ ක්‍රිස්ටිනා ගේනවා ටී එකක්. ඒ ටී එක හැමදාම දවස් 10ම ගේනවා. ඒ ටී එක ඒක ඇතුලේ තියෙනවා ලයිට් චීස් තියෙනවා ප්ලම්ස් තියෙනවා රෙඩ් ඩේට්ස් තියෙනවා සුදු මල් තියෙනවා. ඉතින් මට මතක හැටියට කියපු විදිහට මේක ගොඩක් ගුණ ටී එකක් ඇඟට ගුණ ටී එකක්. ඒකෙන් මේ ශරීරයේ තියෙන මේ එක්සෙස් වෝටර් ඉවත් කරනවා. ඒත් එක්කම ගෝල්ඩන් ලික්විඩ් කියලා පොඩි ටබ් එකක කහ පාට yellow color ලික්විඩ් එකක්. ඒකේ රහ මට ඇත්තටම විස්තර කරන්න බෑ. ඒ කියන්නේ මේක මේ වගේ රහක් කියලා ඒ තරමට රහයි මම දන්නේ කහ
හරි මුතු රහ ඉතින් ඒකෙත් තියෙනවා නට්ස් දාලා තියෙනවා ghee දාලා තියෙනවා මම ඒක ඉන්ග්‍රීඩියන්ට්ස් දෙම වීඩියෝ එක අවසානයේදී දිගටම බලන්න අවසානයේදී මම පින්තූර වගේක් ඇඩ් කරන්නම් එතකොට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඒ গোল্ডන් ලික්විඩ් එකේ මොන වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන්නේ කියලා ඉතින් ඒක දවස් 5ක් ඇතුළත බොන්න පුළුවන් ඒක ෆ්‍රිජ් එකේ දාලා දවස් 5ක් ඇතුළත බොන්න පුළුවන් එදාම බොන්නත් පුළුවන් ඔක්කොම මම නම් එදාම මුළු ටබ් එකම ඉවර කරා මොකද ඒ තරමට ඒක රහයි ඉතින් දැන් එතකොට session එක පළවෙනි දවසේ session එක අවසන් වුණාට පස්සේ බෙන්කුම් බයින්ඩින් එක මේ දාගෙන ඉන්න ලේසි නෑ ඉතින් first day මට නිකන් මට ඉඳ ගන්නවත් බෑ ඒ තරමට හරිම අමාරුයි මට කිසි වැඩක් කරගන්න බෑ මං එදා නම් හිතුවා අනේ මේක නම් මට කරන්න බෑ මම මේක නවත්තනවා කියලා ඊට පස්සේ අනික බෙන්කුම් බයින්ඩින් එක අඩුම පැය 6ක්වත් දාගෙන ඉන්න ඕනේ එතකොට තමයි රිසල්ට් හොඳ රිසල්ට් එකක් බලද්ද ලබා ගන්න පුළුවන් ඉතින් ඇත්තටම පළවෙනි දවසේ මම පැය 4යි දාගෙන හිටියේ මොකද මට ඒ තරමටම අපහසුයි මේක තමයි ඇත්ත කතාව පස්සේ තමයි මම මේක ගැලෙව්වට පස්සේ මම කන්නාඩි ඉස්රායිලියේ මගේ බඩ දිහා බැලුවම මටම තේරුණා බඩ නිකන් අකිටක් ශ්‍රින්ක් වෙලා නිකන් තිබ්බට වඩා පොඩි වෙලා කියලා එතකොට මම දැනගත්තා මේක ඇත්තටම මැජික් එකක් තමයි මම මේක කොහොම හරි අමාරුවෙන් හරි මේ දවස් 10 මේ සෙෂන්ස් 10ම කරනවා කියලා. ඉතින් ඇත්තටම මං ගැන සතුටු වෙනවා මේ මං එහෙම අදිෂ්ඨානෙ හිටපු එකට ඇත්තටම දවස් 10 ගියාට පස්සේ මට හිතා ගන්නවත් බැරි තරමට මගේ බඩ පොඩි වෙලා තිබුණා. ඉතින් ඒ වගේම ඒ සෙෂන් ඒ ෆස්ට් සෙෂන් එකේම නිකන් ඒ සෙෂන් එක ඉවරුණාට පස්සේ හරි රිලැක්ස්ඩ් ඇඟ හරි සැහැල්ලුයි හරි ලයිට් අර මොකද දැන් ඉතින් මාස 9ක් මේ ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නකොට මේ ඔක්කොම නිකන් තද වෙලා වගේ ඇවිද ගන්න බෑ ස්පෙෂලි සී සෙක්ෂන් ඩෙලිවරි එකට පස්සේ ඉතින් පොඩ්ඩක් එහෙම මෙහෙම පේන්ස් තියෙනවා කොහොම හරි මේ සෙෂන්ස් 10 වුණාට පස්සේ කියන්නේ මට මම හරි ෆිට් දැන් වර්කවුට් කරන්න උනා දැන් මේ දිගේ වෙලාවෙදිත් මට වර්කවුට් කරන්න ඕකේ එක දුන්නේ ડોක්ටර් සති 6කට පස්සේ ඉතින් එතකොට මට මතකයි සති 6 වුණාට පස්සේ වර්කවුට් කරන්න පටන් ගත්තා බොහොම හිමින් තමයි දේවල් කරේ පේන්ස් තිබුණා හිමින් ලාවට නිකන් මටම තේරෙන නිකන් මගේ ඇඟේ හිමින් නිකන් තද වෙලා වගේ නමුත් මේ ගමන එකක් මම මේ ඩිලිවරි එකෙන් පස්සේ ඉක්මනට රිකවර් වුණා කියලා මට දැනෙනවා ඒකට එක හේතුවක් තමයි මේ ප්‍රෙග්නන්සි රිකවරි සෙෂන්ස් 10 මොමේජර්මැජික් වෙතින් මට එක්ස්පීරියන්ස් කරන්න ලබා දුන්න ඉතින් දැන් නම් මම හිතන්නේ මට නිකන් හිතන 100% මම ඕකේ දැන් මේලිකේ වෙලාවේදී මම ටාගට් කරපු මගේ බරට එන්න මාස 3-4ක් විතර ගියා. නමුත් මේ ගමන මම හිතනවා මට ඊට වඩා අඩු කාලයකින් මගේ යථා තත්ත්වයට මං හිතපු බර මං සාමාන්‍යයෙන් පවත්වාගෙන යන්න කැමති බර තමයි කිලෝ 48ක්. ඒකට ලං වෙන්න හරි පුළුවන් කියලා මං හිතනවා. ඉතින් ඔව් මං හිතනවා ඔක්කොම කිව්වා කියලා ගොඩක් දේවල් තිබුණා ඔළුවේ. ඔව් ඉතින් බලාගෙන ඉන්න මවවරුන්ට ඒ වගේම මවක් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට මං හිතන්නේ මේක හොඳ පණිවිඩයක්. ඉතින් ඕගොල්ලොන්ට කැමති නම් ඔගොල්ලෝ හිතනවා නම් තව මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ කියලා ඉතින් Instagram එකේ Momager Magic කියලා ගහවම account එක යනවා. ඉතින් ඒගොල්ලන්ට ඕන වෙලාවක message කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඔගොල්ලොව contact කරයි. ඉතින් මං හිතන්නේ මට ඇත්තටම හොඳ results හම්බුණා. ඒ experience එක හරිම shock. මොකද මම බලාගෙන ඉන්නවා Christina යන කමේ sessions 10 ඒ දවස් 10 ඇතුළත මේ ක්‍රිස්ටිනාකම් බලාගෙන ඉන්න මොකද ඒක හරි සනීපයිඟට හරි සනීපයි හරි රිලැක්සින් ඉතින් ඒක නිසා මම හිතුවා ඔබත් එක්ක ෂෙයාර් කරන්න ඕනේ කියලා එහෙමනම් අදට මම නවතින්නම්
බොහොම ඉක්මනට තවත් වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න නිහාර පිරිස්. මොන හරි ප්‍රශ්න හරි වෙන මොන හරි අහන්න තියෙනවා නම් මට email කරන්න පුළුවන් niharapirislive@gmail.com. එහෙමනම් ඉතින් අදට මම යනවා. Bye bye.